සුපුරුදු පරිදි අපි මේ වෙලාව වෙන් කරලා තියෙන්නේ ප්‍රශ්න විදියට ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් තමයි මේ කාලය අපි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන අය සහ විහාරස්ථානයේ සිට සම්බන්ධ වෙන සියලු දෙනාට ඔබලාට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න කියලා ඉදිරිපත් කරන්න අපි ඉදිරිපත් කරලා ඊට අනුකූලව අපි සාකච්ඡාව ගොඩනගමු. ස්වාමීන් වහන්ස මම මෙත්මල් කතා කරන්නේ. ඔව්. එහෙනම්ද? ඔව් එහෙනම්. ස්වාමීන් වහන්ස මේ දැන් මේ දේශන අහන් යද්දී ධර්ම සාකච්ඡා කරද්දී මම දැක්කා දැන් මම කරන කියන හිතන දේවල් ගැන අපාර හැරිලා බලන්න පුළුවන් මේ අර self reflection skill එක ඒක මතුවෙනා වගේ මට තේරුණා. මම දැන් අවුරුදු දෙකමාරක් විතර ඇති වහන්සේගේ මේ වහන්සේ හම්බෙලා දැන් මේ ටික කාලය ඇතුළත අද මට මං ගැන කියන්නේ ගොඩක් දේවල් එහෙම මම දැනගත්තා. ඒ කියන්නේ මගේ මොඩකම් මරවැටිලා හිටපු ඒවා මම පීඩාවටපත් වුණේවා ඒ හිතපු රාමු ටික එක්කෝ චයිල්ඩ්හුඩ් ට්‍රෝමාස් ඒ මේ සෑහෙන දේවල්. එතකොට මම හිතුවා දැන් ඒ කියන්නේ දැන් මේ අහපු මේ කියන්නේ ඒ ටික ඔක්කොම දැනගත්තේ මේ කලින් අහපු බණ වලින්නේ. එතකොට මෙතනින් එහාට මේක කොහොමද කන්ටිනියු කරන්න කියලා. එතකොට මම කියන්නේ ඉදිරියට මේ මූණ දෙන ඉන්සිඩන්ට් ඒ ටික තියෙනවානේ ඒ ටික රිෆ්ලෙක්ට් කරන්න පටන් ගත්තා. එතකොට මම මේ මගේ ජර්නල් එකේ මෙහෙම ලියලිය එක එකෙන් ටූල් එකක් විතර එකට පාවිච්චි කරනවා. එතකොට හම්ඳුනේ මේ රිෆ්ලෙක්ටිව් ස්කිල් එක මම කොහොමද මෙහෙම තනියම දිනු කරන් යන්නේ. අපි අර මේ අභ්‍යන්තරයේ ප්‍රශ්න කරන තැනට එනවනේ හම්ඳුනේ. එතන ඉඳන් කොහොමද අපි අර හොඳ රැෂනල් ප්‍රශ්නයක් නගන්නේ. අනිත් අතට දැන් මේ අපි දැන් අර සතර සතිපට්ඨානයි කියලා තියෙන්නේ මට තේරෙන විදිහට නම් අර මේ රිෆ්ලෙක්ෂන්ස් වර්ග හතරක් කියලා එක මට තේරෙන්නේ. ඒ කියන්නේ අපේ බිහේවියර්ස් ඉමෝෂන්ස් මිච්චකල් අපි අර බලන්න හපු දේවල් අභාසය අර මේ කලින් අර සීය ගම හපු මායින් කිව්වේ වගේ ඇන්ඩ් අපේ තින්කින් පැටර්න් එක මේ හතර රිෆ්ලෙක්ට් කරන එක. එතකොට මේ ස්කිල් එක ඒක කොහොමද එන්නේ හම්බුනේ? ඒ කියන්නේ ඒක අර මේ අපි ප්‍රැක්ටිස් එකෙන් අර භාවිතය බහුල කරලාම එන දෙයක්ද? ඒක කොහොමද ඒක ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්? හරි. ඉතා හොඳ මේ පොයින්ට් එකක් තමයි මෙත්මල් මතු කරේ. දැන් මේ හුඟාක් අයට මේ ධර්මය කියන එක හුඟාක් අයට පැටලිලා තිනවා පටලෝගෙන ඉන්නවා. ඇත්තට මේ ධර්මය කියලා කියන්නේ ඇත්තටම මේ තමන්ට තමන්ගේ ජීවිතයේ පිළිබඳ තෝරා ගැනීම. දැන් මිනිස්සුෙකුට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔහුට තමන්ට තමන්ගේ ජීවිතයේ පිළිබඳ තෝරා ගැනීමක් නැහැ. තෝරා ගැනීමක් නැති නිසා මේ ජීවිතේ බොහෝ දෙනෙක් කොහේ ගෙවෙන්නම් වාලි ගෙවෙනවා. එතකොට තමන්ගේ ජීවිතයේ පිළිබඳ තීරණ ගන්නේ බොහෝ විට බාහිර සාධකයක්. එක බාහිර පුද්ගලෙක් එහෙම නැත්නම් බාහිර බලවේගයක් බාහිර සමාජ බලවේගයක් එහෙම නැත්නම් දේශපාලන බලවේගයක් එහෙම නැත්නම් වෙනත් බලවේගයකින් තමයි හැම වෙලාවෙම තමන්ව පාලනය වෙන්නේ. එතකොට බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය ගැන මේ තමන්ගේ ජීවිතය ගැන කිසිම අවබෝධයක් නැතුව ඔහේ කියන්නේ ඔහේ ගලාගෙන යන ජීවිතයක් තමයි යන්න ගන්න තිබෙන එක. ඔයා යන්න තවමට යන්නේ නැහනේ. පොඩ්ඩක් මියුට් කරගත්තනම් හරි අනිත් අය. ඉතින් ඒ විදිහට කිසි මේ කියන්නේ මේ ගැළපීමක් නැති ජීවිතයක් තමයි යන්නේ. කියන්නේ වහල් ජීවිතයක් තමයි බොහෝ දෙනෙක් ගත කරන්නේ. එතකොට දැන් මේ ජීවිතය ඇතුළේ මේ තමන්ට තමන්ගේ ජීවිතේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි කම නිසා බොහෝ දෙනෙකුට වෙන දේ තමයි මේ නොතේරුම් කම නිසා එදිනදා ජීවිතයේ බොහෝ පීඩාකාරී දුක් තත්යකට එදිනදා ජීවිතයේදී පත් වෙනවා. ඔවුන්ට එදිනදා ජීවිතය ඇතුළේදී බොහෝ කියන්නේ අපි පීඩනයේ දුක් ශෝකය කලබල වීම කියන්නේ මේ තමන්ගේ මනසත් එක්ක මේ ජීවිතයේ තියෙන සිතුවීම් දරා ගන්න බැරුව ඒක පාලනය කර ගන්න බැරුව දැඩි පීඩාවකට පත් වෙනවා. මේ තමන්ගේ ජීවිතය ගැන තෝරා ගන්න බැරුව. එතකොට බොහෝ දෙනෙක් ඉන්නේ ලොකු වික්ෂිප්ත ස්වභාවයක. මම මොකද්ද මං කරන්න ඕනේ? එහෙම නැත්නම් මොනාරි කරන්න ඕනේ? මොනාරි නොකර ඉන්න ඕනේද? අන්න ඒ විදිහ වික්ෂිප්ත ස්වභාවයක ඉන්නේ. කරන්න ඕනේද නොකර ඉන්න ඕනේද වෙන මොනාද කරන්නේ? ඒ කියන්නේ තමයි යන මාර්ගය පිළිබඳ පැහැදිලිමක් නැහැ. ඉතින් එතකොට හුඟක් වෙලාවට කරන්නේ ඔය කවුරු හරි කිව්වහම ඒ රැල්ලට යනවා. දැන් හැමෝම හුඟක් වෙලාවට වැඩ කරන්නේ රැල්ලට යන එක. දැන් කවුරු හරි මේ යාළුවෙක් හරි නෑදෑයෝ ටිකක් හරි කවුරු හරි කිව්වන් පස්සේ ඒ රැල්ලට යනවා. ඉගෙන ගන්න එකත් එහෙම රැල්ලට ඉගෙන ගත්තා. අස්සාවල් කරන එක, විවාහ වෙන එක, වෙන වෙන දේවල් වෙන එක ඒවත් රැල්ලට කරා. එහෙම කළා අන්තිමේ නිවන් දකින්න යන්නේ රැල්ලට. එහෙම නැතුව මේ අවබෝධයකින් කරන දේවල් නැහැ. ජීවිත අවබෝධය කියන එකක් නැහැ. එතකොට ඒ අවබෝධය නැති නිසා අර හැම වෙලාවෙම දැඩි පීඩාවක
සහ වික්ෂිප්ත භාවයක ඉන්නවා. ඉතින් ජීවිතයේ ඇත්තටම මේ ඇත්තටම ධර්මයේ නියම රසය කියන එක තියෙන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳ තෝරා ගැනීම තුළ. ඒ තුළ කොයිතරම් දුරට ඔබ තෝරා ගන්නවා නම් තමන්ගේ ජීවිතය කියන්නේ මොකද්ද? තමන්ගේ මේ මානසික ක්‍රියාකාරීත්වය කියන්නේ මොකද්ද? ඇයි මේ මම මේ අඬන්නේ? ඇයි මම මේ hina වෙන්නේ? ඇයි මම මේ කලකිරීමෙන් ඉන්නේ? ඇයි මම මේ පීඩණයෙන් ඉන්නේ? ඇයි මම මේ දුකෙන් ඉන්නේ කියලා ඒ තමන්ගේ තියෙන මේ මනෝභාවයන් ගැන නැත්නම් තමන්ගේ ජීවිතේ වෙනම සිතුවීම් ගැන එහෙම නැත්නම් මේ තමන් මේ අන්ධානුකරණයෙන් වහලෙක් වගේ හොයේ පාවෙන ජීවිතය ගත කරන්නේ ඇයි? එකම චක්‍රයක හිර වෙලා ඉන්නේ ඇයි? හැමදාම දෙල් නැගිටිනවා, කෑම කනවා, එක්කෝ රැකියාවට යනවා, එහෙම නැත්නම් ඉගෙන ගන්න යනවා, ආයෙ හවස එනවා. ඕමම එකම චක්‍රයක හිර වෙලා ඉන්නේ ඇයි? මොකද්ද මේ කියලා තමන්ගේ ජීවිතය ගැන ආපස්සට හැරිලා බලන එක. එහෙම නැත්නම් මේ ජීවිතය මොකද්ද කියලා තේරුම් ගන්න එක. අන්නේ තේරුම් ගැනීම, ඒ තේරුම් ගැනීමෙන් තමයි මේ ජීවිතය ඇත්තට මේ ධර්මයේ රසය එන්නේ. එතකොට මේ ජීවිතය කියන එක මේ ජීවිතය කියන එක නේ අවබෝධය ආවට පස්සේ අර තිබ්බ මහා පෙරළි ටික අයින් වෙලා ඒක අතිශය සුන්දර එකක් බවට පත් වෙනවා. අර තියෙන ඔක්කොම අවුල් සහගත වූ, පීඩන සහගත වූ, දුක්ඛිත වූ ජීවිතෙන් අත මිදෙන්න පුළුවන් කම ලැබෙනවා. එතකොට ඇත්තම නිර්වාණය කියලා කියන්නේ ඔන්න ඕකට. ඉතින් එතකොට මේකට ඉස්ලාම අර ඒ කියන්නේ උගාක් අය මේ ධර්මයේ කියලා මේ එක එක ලොකු එක එක ෆැන්ටසි කතා ඇතුළ හිර වෙලා ඉන්නවා මිස ඇත්තටම තමන්ගේ ජීවිතේ මොකද්ද කියලා තෝරා ගැනීම කියන එක තැනට එන්නේ නැහැ. ඉතින් එහෙනම් බොහොම සරලව තමන්ගේ ජීවිතේ මොකද්ද කියන එක තෝරා ගැනීම තමයි යන්නේ. දැන් මෙතනින් එහාට මොකද්ද කියලා අහුව මට කියන්න තියෙන්නේ. දැන් මෙච්චර දවසක් ඔයාට හරි ගිය දේවල් තමයි වා ඉස්සරහට දිගටම කරගෙන යන්න ඕනේ. ඔයාට හරි ගියා කියලා ඔයාට පේනවනේ සමහර ධර්ම සාකච්ඡා කරපේවා. මේ විවෘතව දේවල් දිහා බලපේවා, මධ්‍යස්තව බලපේවා, දෘෂ්ටිගත වෙන්නේ නැතුව තමන් එක එක අඩියකට ගන්න පස්සේ ඊළඟ ලෙවල් එකට එහෙම ගියේවා. අන්න ඒකම තමයි මේකේ ඉතුරු මාර්ගයේ ඉතුරු ටිකක් තියෙන්නේ. එතනදී ප්‍රධාන වශයෙන් වෙන්න ඕන දෙයක් තියෙනවා. මම ප්‍රධාන වශයෙන් ඉස්සලාම තමන් දැනට ලැබිලා තියෙන ඒ සැහැල්ලුවට ඉස්සලා ඒක තෘප්තිමත් වෙනවා. තෘප්තිමත් වීම සහ ඉවසීම. හරි, දැන් මෙතනදී දැන් බොහෝ දෙනෙකුට ඊළඟට කලබලයක් එනවා. ඒ කලබලයක් එනවා ඉක්මනට මොකක් හරි මේක වෙනසක් වෙලා මහා පෙරලියක් වෙන්න ඕනි කියලා. ඉතින් අර තෘප්තිමත් බව නැත්තම්, ඒ ඉවසීම නැත්තම් ඔබට ඊළඟ අඩිය තියන්න වෙන්නේ නැහැ. ඉතින් ඉස්සලාම තෘප්තිමත් වෙලා ඉවසීමටපත් වෙලා ඊළඟට තමන්ට මෙච්චර දවසක් හරි ගිය දේවල් ටික තියෙනවානේ. තමන්ට මේ මාර්ගයද්දි මේ ජීවිත අවබෝධය ලබා ගන්නදි මේ මනස පිළිබඳ අවබෝධය ලබා ගද්දි හරි ගිය ක්‍රම ටික තියෙනවානේ. ඒ ටික ඉස්සරහට කරගෙන යන්න. එතකොට මේ දැන් අර ඔබ කිව් විදිහට මේ ජීවිතේ කිසිම දෙයක් අහක දාන්න දෙයක් නැහැ. හරියට තේරුම් ගත්තු කෙනෙකුට මේ ජීවිත වෙන හැම සිදුවීමක්ම ඇත්තටම උදව් වෙනවා. ඔබට හම්බ වෙන හැම කෙනෙක්ම ඔබට සින්දුවක් ඇහුණත්, ඔබ චිත්‍රපටියක් බැලුවා, එහෙම නැත්නම් ඔබ පාර යනකොට ඔබ ඒ වාහනේ ඇක්සිඩන්ට් වුණත්, එහෙම නැත්නම් ඔබට දරුණු අසනීපයක් ලැබුණත්, ඔබට ළඟින් හිටපු කෙනා ඔබව දාලා ගියත්, මේ වගේ මොනවා වුණත් ජීවිතේ මොනවා වුණත්, ඒ කියන්නේ ඔබට ප්‍රශංසාව ලැබුණත්, කවුරු හරි ආවිලා ඔබට නිඳා කරා, මේ හැම දෙයකින්ම ඔබට අන්තිමට බණ තමයි ඇහින්නේ. මේ හැම දෙයකින්ම ඔබට ඔබ තේරුම් ගැනීමට, ඔබගේ මනසේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට, එහෙම නැත්නම් මේ ජීවිතය මොකක්ද කියන එක තේරුම් ගැනීමට තියෙන පාඩමක් තමයි මේ හැම දෙයක්ම. මේ හැම දෙයක්ම දිහාම බොහොම නිශ්චලව බලන් ඉන්නේ. මේ හැම දෙයකම ඔබට අවශ්‍ය දේ තියෙනවා. ඒක තේරුම් ගන්න. එතකොට ඒක තේරුම් අරගෙන තෘප්තිමත් වෙලා ඉවසීමෙන් ඉන්න. සමිවංශ මම අරුණ කියලා කෙනෙක් කතා කරනවා. අරුණ මේ සමිවංශ ඇත්තටම මමත් ගෝවංශගේ දේශනා ගොඩක් අහලා තිබුණා. තවත් සමිවංශගේ දේශනා ටිකක් අහලා තිබුණා. මේ ඇත්තටම ධර්මය ගැන ඔය සෑම කාලයක් තිස්සේ වෙනවා. ඔව්, ඒ වුණත් මේ ඇත්තට මෙතෙන්දි මට මම එක්තරා තැනක දැන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම දැන් මේ අපි මේ ලෝකේ ඇත්තටම මේ දකින්න ආන සිතෙන හැම දෙයක්ම මේ ඇත්තම ලොකු සංකල්ප ජාලයක් තුලින් අපි ඇති කරගත්ත දේවල් නිසා ඇත්තටම මේක ඇත්ත ස්වභාවයක් නැහැ කියන එක. ඒ කියන්නේ මේවා අපි අර මේ සංස්කරණය කරලා ගත්ත දෙයක් නිසා ඇතුළට ගිහින් බලුවාම මේක ඇතුලේ ඇත්තම විඳින්නවත් විඳවන්නවත් දෙයක් නැති බව මේ ඇත්තටම මට වැටහිලා මේ සෑහෙන ඒකෙන් මම ලොකු සැලසීමක් ඇත්තටම මට තියෙනවා. මොකද අර මේ වෙනම ධර්මයක යන්න අවශ්‍ය නැහැ වගේ කියලා හිතනවා මට කියන ඒක දැක්කට පස්සේ මේ ඇත්තටම දැන් අපි දකින හැම දෙයක්ම අපි ඇතුළට පස්සේ
හදාගත් දේවල් ටිකක් නිසා ඇත්තට මේව ඇත්තම දේවලුත් නෙමෙයි නිසා මේ ඒ කන්සෙප්ට් එක මේ බුරු කියලා දකින්න කොටම ඇහෙනකොටම මට හිතෙනවා මේ ඇත්තටම ඉතින් එහාට මේක මේ ලම් කරගන්නවත් මේ ගැටෙන්නවත් දෙයක් නැහැ කියන හැඟීම මගේ හිතට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම ලොකු ඒකෙන් මේ අර මේ දැනසීමක් දක් මේ විඳිනවා හැම තත්පරේම හැම එන සිතුවිල්ලකම ඇත්තටම ගැත්තාම මට ඒක ඒක දකින්න මම දැන් පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක තුළ මට අර දකින්න පුළුවන් අර දැකීමක් පමණයි කියන අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර ඔබ්සර්වර් කෙනෙක්වත් මේ ඔබ්සර්ව් කරන්න දෙයක්වත් නැහැ කියන එක ඒ අර අරක දැක්කවම ඉබේම මේ වැටීමක් මට ඇවිල්ලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ඒක ඇත්තටම ලොකු සැනසීමක් මම ඒක ඉදිරියෙන් දැන් කන්ටිනියු කරගෙන යනවා. ඒක තුළ මට මම නැති ස්වභාවයක් ඇත්තටම මේ බොහොම නිකන් මේ නිදහස් මානසිකත්වයක් මට අත්විඳින පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒක ඒ එහෙම තියෙන ගමන් මට තව එක කුකුසක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ ඒක තමයි දැන් ඇත්තටම මේ අපිට අර දෙයක් හිතලා කරන්න වෙන අවස්ථාවක් වෙනන්නේ එතෙන්දි මම කියන එක මතුවෙනවා මතුවෙන ගතිය. ඒ කියන්නේ මට යන්න ඕනේ කියලා හිතලා යමක් කරන්න පුළුවන් ගතියක් හැදෙන වෙලාවෙදී එතෙන්දි අර කොච්චරම අර මේ මට මාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා නේද වගේ කියලා හැඟීමක් එනවා. මම කියලා කෙනෙක් ඇත්තරම නැහැ වගේ අර විදප්පච්චතාවක වගේ අපි ස්වාමීන් වහන්සේ ආදිරි කරා වගේ ඒක තියෙනවා. මේ මේ කල්හි මේ වේ කියන කතන්ද ඒ මේ එක ඇත්තර හරි. අතනදී දැන් හිතුවොත් මට කරන්න ඕන දෙයක් මට බලන්න ඕන කියලා හිතලා අර මේ අන්න එතනදී වෙනකොට අර මේ මට පැහැදිලි නැති වෙනවා අර මම කියන කෙනා එතන මේ නිකන් ඉන්නවා කියන මට පොඩි කුකුසක් අර යන්නේ ඒක මට ලියා ගන්න බැරි කමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතියා මොකද මේක පොඩක් පැහැදිලි කරගන්නේ කොහොමද? මම හිතියා මොකද ප්‍රශ්නේ? මම කෙනෙක් ඉන්න විදිහක් නැහැ කියන එකනේ අර විදිහට දැක්කම මට හිතෙන්නේ. ඔව් එතකොට එතන තියෙන එක ඒ කියන්නේ එතකොට එතන තියෙන අන්තගාමිත්‍ය. හරිද? ඔව් අන්ත. ඔව් ඒක ඒ කියන්නේ දැන් අපි මේක යනකොට මේ తాවකාලිකව ලැබෙන මේ අවබෝධයන්ට తాවකාලිකව ලැබෙන අපිට අවබෝධයන්ට ඒවා ලොකුවට ඒවා ඒ වගේ රැඳෙන්න යන්න එපා. හරිද? ඔසමයි. සලා මම කියලා කෙනෙක් ඉන්නවයි කියලා ගන්නවා. ඊළඟට මම කියලා කෙනෙක් නැහැයි කියලා ගන්නවා. ඔය ඇත්තටම ওই දෙකම දෘෂ්ටි දෙකක්. අන්තගාමි දෘෂ්ටි දෙකක්. එහෙමයි. හරිද? එහෙමයි. එතකොට ඒ తాවකාලික ඒ කියන්නේ මේක හරියට මෙන්න මෙහෙම එකක් තමයි. එතකොට ඔබට ඕන නම් මම ඉන්නවයි කියලා ජීවත් වෙන්නත් පුළුවන්. ඕන නම් මම නැහැයි කියලා ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ දෙකටම නොබැති. එහෙම තමයි. අන්තිමට මම තීරණය කරේ යන්නේ ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැතුව මේ తాවකාලිකව අපිට මේ යන අවබෝධයන්ට එහෙම බැඳෙන්න යන්න එපා. ඒ කියන්නේ తాවකාලිකව එන මේ අවබෝධයන් සත්‍යයි කියලා ගන්න එපා. මොකද අපි ජීවිතේ එක එක කාලවලදී එක එක බණ ඇහුවට පස්සේ අපිට එක එක විදිහට මේක හිතෙනවා. මේක මෙහෙම වෙන්න ඇති, මේක මෙහෙම වෙන්න ඇති, මේක මෙහෙම වෙන්න ඇති කියලා හිතෙනවා. ඉතින් එතකොට මේ අපි ඊට පස්සේ මේ වෙලාවට මේක අල්ලගෙන බද පැනලා බදාගෙන මේක අල්ල ගන්නවා. ඒක නිදහස යන්න දෙන්න ඕන. අවබෝධයට නිදහස යන්න දෙන්න ඕනේ. අවබෝධයක් ආව නම් ඒකත් අතහැරලා දාන්න ඕනේ. ඒ වරන් නිදහස යන්න දෙන්න ඕනේ. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඇත්තටම කියනවා ඒක මට ඇත්තටම හිතුනේ මේ හරි ආයාසයෙන් කරගෙන යනකොට මේ ආයාසයක් නැතුවම අර අත්හැරෙනවා එක මේ ඇත්තටම අත්විඳින්න පුළුවන්. අර මුලදීම අර මේ දෘෂ්ටිගත වෙන්නේ නැතිව අර දෙය එකපාරට දකිනකොටම මේක ඇත්ත මේක නේද කියලා අවබෝධ වුණා පස්සේ අර එලීම් ගැටීම් දෙක ගොඩක් දුරට මේ මග අර ගන්න හරි පහසුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අන්න ඒක මම හිතන්නේ එහෙම යන එකේ වැරද්දක් නැති වෙයි කියලා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ. පහසුවට ඕනෑමට වඩා බැඳෙන්න එපා. එහෙම ස්වාමීන් වහන්සේ. කෙරුවන් සන්න ස්වාමීන් වහන්සේ. එනවාද? ඔව් කියන්නේ ඉසුරු. මම අර උගතරණේ ධර්ම දේශනා ටිකක් බලුවා. ඒ ටිකක් බලුවා. මට හිතෙන්නේ දැන් අර විද්‍යාත්මක අර ෆිලොසොෆි පැත්ත පොඩ්ඩක් අධ්‍යයනය කළා කියලා. ඒකට මට හිතෙන්නේ අත්‍තරම පැරඩොක්ස් එක වගේ අත්‍තරම ඉලක්ක නැහැ. මේ අර වචනවලත් අන්තිමට අර ඩිකෝඩ් කරපුවාම ට්‍රූ ෆෝල්ස් කියන තැනනේ ඇත්තනම ඇත්ත කියන්නේ නැතනි එක බිංදුව අන්තිමට දාපුවාම ඒ වගේ. හැම දෙයකම අපි අර ඩිකෝඩ් කරපුවාම 1-0 වලින් එතුන. ඒතකොට අර නිදහස හිතන කියන එකත් ඒකෙම පැරඩොක්ස් එකක් තියෙනවා වගේ. ඒතකොට අපිට අර මේ දෙක අතරේ හිර වෙලා ඉන්නවා වගේ ගැටයක් දැන් කියන්නේ. එක කියන්නේ බිංදුව කියන්නේ ට්‍රූ කියන්නේ ෆෝල්ස් කියන එක. ඕකද ඔබේ ජීවිතේ ලොකුම ප්‍රශ්න? මට තේරුනේ ඔව් ඒ කියන්නේ දැන් කලින් තිබ්බ ප්‍රශ්න ටික ලියන්නේදී මෙතන ඉත අතර මං වෙලා මෙතන ඉහළ ලියා ගන්න බෑ. දැන් ඉත ඔය ප්‍රශ්නේ හරින්න ඔබට ජීවිතේ වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද? මේක තමයි කියන්නේ.
ධර්මර දේශනා පිළිබඳ ඒ කියන්නේ අපි හොයන් හිතුණා අන්තිම දේශනා අහලා අන්තිම මෙතන ගහත තෝරගන්න බැරි ප්‍රශ්නයක් කොහෙද නෑ දැන් මම ආයෝබෙන් අහනවා ඔබේ ජීවිතේ දැන් දැන්ට තියෙන ලොකු ප්‍රශ්නේ මොකද නෑ ඔකට අපි කියන්නේ මේ අලියත ඇරලා කූඹි අල්ලනවා එන මේක බොහොම සරලව ඔබ ඕගොල්ලෝ හැමෝම මේ ජීවිතේක මේක කරන්න ඕන එකක් තියෙනවා. ඒ කරන්න ඕන එක ගන්න පොතක්. පොතක් අරගෙන ලියන්න. ලියන්න තමන්ට ජීවිතේ තියෙන ප්‍රශ්න. ඔක්කොම ප්‍රශ්න ටික ලියන්න. පොඩි පොඩි ප්‍රශ්න ලියන්න. ලොකු ඒවා වගේ පටන් ගන්න. හරිද? එතකොට මේ ප්‍රශ්න ලියලා ඕකෙන් බන ප්‍රශ්න. බන ප්‍රශ්න වෙනම highlight කරලා ඒක වෙනම පැත්තකට ගන්න. ඊළඟට ජීවිතේ සම්බන්ධ ප්‍රශ්න ටික වෙනම ගන්න. දැන් ওই ටිකෙන් වඩා ඇත්ත මොකක්ද ජීවිතය පිළිබඳ අර ටික පොඩ්ඩක් පැත්තකින් තියනවා ජීවිතය පිළිබඳ ප්‍රශ්න ටික ගන්න එළියට අන්න ඒක ඇතුලේ තමයි ධර්මයේ තියෙන්නේ අරක කියන්නේ ඔයාට දැන් ඔකට දැන් ඔයා ආපු ප්‍රශ්නෙට ආයේ ඔව් තව සංකල්පමීය කලින් අර ගොඩක් අධ්‍යයනය කරලා තිබ්බා ඔව් ඒ තව සංකල්පමීය උත්තරයක් තමයි මට දෙන්නත් පුළුවන් තව සංකල්පමීය උත්තරයක් තමයි ඔයගොල්ලන්ට හදා ගන්නත් පුළුවන් එහෙනම් අපි මේ හැම වෙලාවෙම මේක වරද්දවා ගන්න එපා මේක මේකේ තියෙන ඕනේ ප්‍රයෝගිතාව ඒ කියන්නේ මේක අපි මේ මේ ධර්ම මාර්ගයේ යන එකේ ඔබට වැඩක් තියෙන ඕනේ ඒ කියන්නේ අර මේක ඇතුළේ බොරු දාර්ශනික ව හිරවීමක් ඇති හිරවීමකින් ඇති වැඩක් නැහැ ඇත්තටම මේක නියම රසයේ තියෙන්නේ මේ මේක තියෙන්නේ ඇත්තටම ඔබගේ එදිනෙදා තියෙන දැන් අර ප්‍රශ්න ටික ඒවා ටික ලිහිලා යනකොට ඒ නිසා පොඩ්ඩක් දැනට මම ඔබට යෝජනා කරනවා බන ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියන ඒ කියන්නේ දැන් හුඟක් අර මේ වගේ ප්‍රශ්න දෙනවා පටිච්ච සමුප්පාදේ කුමක්ද පංචස්කන්ධේ විඥානය anu කුමක්ද ඒ වගේ ප්‍රශ්න කේක ප්‍රශ්න ශුන්්‍යතාවය anu මොනවාද මේ වගේ නොයෙකුත් ප්‍රශ්න තව ඔය භාවනා ප්‍රශ්නත් තියෙනවා ඔය අතර භාවනා කරන කවුරුහරි තියෙනවා භාවනා ප්‍රශ්නත් තියෙනවා එතකොට මේවා ඇත්තම ජීවිතයේ ඇත්ත ප්‍රශ්න නෙමෙයි මේවා ඇත්තම මේවා සංකල්පමීය ප්‍රශ්න මේවා පොඩ්ඩක් පැත්තකින් තියන්න මම මේවට උත්තර හොයන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ ඉස්සර මේවා පොඩ්ඩක් පැත්තකින් තියන්න දැන් මේවා හරියට කූඹි වගේ හරිද අර අනිත් ඒවා ජීවිතය සම්බන්ධ ප්‍රශ්න අලි වගේ දැන් මේ අලි ටික අතහැරලා කූඹි ටික අල්ලගත්තයි කියලා අලින්ගෙන් වෙන ප්‍රශ්න ටික නැතුව යන්නේ නැහැ ඉඳ කොට කූඹි ටික පැත්තකින් තියලා ආයෙ අලින්ට හැරෙන්න තමන්ගේ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්න ටික ගන්න අන්න ඒක යන්න ඒ කියන්නේ දැන් වෛද්‍යවරේ ළඟට රෝගියෙක් ගියාට පස්සේ රෝගියා රෝග ලක්ෂණ ගොඩාක් කියනවා. හරිද? ඒ රෝගේ මේ දරා ගන්න බැරි බඩේ අමාරුවක් තියෙනවා. ඒකත් එක්කම එන දරා ගන්න බැරි උළු එකක්වත් තියෙනවා. ලේ වමන යනවා. බඩේ එළියත් එක්ක ලේ යනවා. මුත්‍රාත් එක්ක ලේ යනවා. ඒ වගේ එයාට ලොකුල රෝග ලක්ෂණ ටිකක් කියන අතර ඒ අතරෙත් ඔහු කියන මෙන්න මෙහෙම. ඔහුගේ තුලඟිල්ලේ තියෙන නියමල මේ කැඩිලා. එතන චූටි වේදනාවක් තියෙනවා කියලා ඕකක් කියනවා. හරිද? දැන් වෛද්‍යවරයා කලබල වෙලා දැන් ඕක අල්ලගත්තොත් හරියනවද? දැන් දක්ෂ වෛද්‍යවරයෙක් මොකද්ද කරන්නේ? දැන් දක්ෂ වෛද්‍යවරයෙක් දැන් අර සුලඟිල්ලේ මේ නියමලේ ප්‍රශ්නෙක් ගන්න බැටින්නේ නැහැ. එයා හිතන්ට යන්නේ නැහැ. එයා එක තියනවා පොඩ්ඩක් පැත්තකින්. දැන් මේ මොකද මේ ඊට වඩා එහෙන දරුණු රෝග ලක්ෂණ ටිකක් තියෙනවා. දරුණු බඩේ අමාරුවක් තියෙනවා, දරුණු ඔලුවක ඇක්මක් තියෙනවා. වමනේ යනවා ලේත් එක්ක, බඩේ දි එක්ක ලේ යනවා, මුත්‍රාත් එක්ක ලේ යනවා. ඒ වගේම එයා මේ ලොකු රෝග දරුණු රෝග ලක්ෂණ ටිකක් කියන අතරේ මෙයා අරක පොඩ්ඩක් කියනවා. දැන් අර අනිත් පොඩි පොඩි ඒවා පොඩ්ඩක් මේ වෙලාව අපි තියනවා. දැන් අපි ආ දරුණු රෝග ලක්ෂණ ටික තමයි රෝගය මොකද්ද කියලා නිශ්චය කරගන්න වෙන්නේ අපිට. දැන් මේ තමන් කියන්නේ රෝගියෙක් කියලා හැම වෙලාවෙම හිතන්න. මේ තමන් රෝගියෙක් හින්දානේ මේ කලබල වෙන්නේ, මේ දඟලන්නේ, අඬන්නේ, කෑ ගහන්නේ, හූතියන්නේ, පීඩණයටපත් වෙන්නේ. එතකොට අන්න මොකක් මේවා තමයි රෝග ලක්ෂණ ටික. මේ මේ වෙන කලබල වෙයි ටික. අර දැන් පොතක් අරගෙන ලියලා අරක වෙන් කරගන්න කිව්වේ. අරවා මේ සුළු ප්‍රශ්න.
ඒ ප්‍රශ්න නෙමෙයි කියලා නෙමෙයි මං කියන්නේ. අර ප්‍රධාන ප්‍රශ්නෙටින් ඉස්සලා ඇතුළට එන්න. ඒ ප්‍රධාන ප්‍රශ්නෙ ඇතුළට ඇවිල්ලා ඔන්න හිත හුඟාවක් නිදහස් වුණාට පස්සේ අරවට දෙන්න පුළුවන් උත්තර. මේ සමහරු මට කියන කතාවක් තියෙනවා හාමුදුරුවෝ ඕවා කතා කරන්න එපා. ඕවා මේ මේ එදිනෙදා මේ රස්සාවල් කරන එදිනෙදා මේ ගෙවල් වල මේ මේ පෞල් ජීවිත ගත කරන එදිනෙදා මේ ජීවිතෙත් එක්ක මේ හැප්පෙන මිනිසුන්ට ඔය ඕවා ඕවා තේරෙන්නේ නැහැ. මේ කතාව ඇත්ත එක පැත්තක. හරි ඇයි දැන් මනස සංසුන් නැහැ? පැහැදිලිද මම මේ කියන්න හදන දේ? එතකොට දැන් මනස සංසුන් නැහැ, මනස කලබලයි. එතකොට අර මනස එක්තරා දුරකට සුවපත් වුණාට පස්සම ඔබට ඉතුරු ටික උගහා පැහැදිලි වෙලා යන්නේ. මං කියන්නේ ඒකට උත්තර හම්බෙන්නේ නැහැ කියන එක නෙවෙයි, ඒකට උත්තර හම්බෙනවා. හැබැයි දැන් මෙහෙම හිතන්නකෝ, දැන් වෛද්‍යවරයෙක් ළඟට යනවා රෝගියෙක්. දැන් මේ රෝගියාගේ සීනි මට්ටම මේ සුගර් ලෙවල් එක හොඳටම වැඩි වෙලා. දැන් මෙයාට ඔපරේෂන් එකක් කරන්නත් තියෙනවා. දැන් ඉස්ලාම කර ඔපරේෂන් එක කරන්න කලින් මොකද්ද කරන්න ඕනේ? අර සීනි මට්ටම අඩු කරගන්න ඕනේ. සීනි තියෙද්දි කරන්න බෑනේ. මේ සුගර් ලෙවල් එක අඩු වුණාට පස්සේ තමයි ඔපරේෂන් එක කරන්න පුළුවන්. ඒ වගේ අපේ තියෙන මේ ප්‍රධාන ගැටලු ටික ජීවිතය සම්බන්ධ ප්‍රධාන ගැටලු ටික නිදහස් වෙනකොට තමයි අර ටික කීමේ කියන කතාව අර ටික හරියට පැහැදිලිව පේන්න පටන් ගන්න ඔබට. හරිද? බොහොම පැහැදිලිව පේන්න පටන් ගන්න එතකොට තමයි. නැත්තම් ඒක පේන්නේ නැහැ පැහැදිලිව. දැන් මම මේ වෙලාවේ කොච්චර කිව්වත් ඔක පැහැදිලිව එන්නේ නැහැ. මොකද මට ඔබ කතා කරනකොට මට ඔබට දැනෙනවා මේ මේක නෙමෙයි ඔබේ ඇත්ත ප්‍රශ්න. ඔබේ ජීවිතයේ ඇත්ත ප්‍රශ්නේ මේක නෙමෙයි. ඇත්ත ප්‍රශ්න ටික දැන් මේ අද අපි මේ යන්න පොදු 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 මණ්ඩපයක් නෙමෙයි තියෙන්නේ. පොදු මණ්ඩපයකදී මම හුඟක් අයට ඒ තමන්ගේ ජීවිතයේ තියෙන ඇත්ත ප්‍රශ්න ටික කතා කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. මේ වගේ සූම් සාකච්ඡාවකදී එහෙම නැත්නම් මේ වගේ පොදු පොදු පොදුවේ කරන ධර්ම සාකච්ඡාවකදී තමන්ගේ ජීවිතයේ ඇත්ත කතාව. ඇත්ත ප්‍රශ්නේ. ඒක එළියට දාන්න බෑ. එතකොට ඒක එඩියට දාන්න බෑ. ඔව් එඩියට දාන්න බැරි හින්දා ඇත්තටම ඒකට දැන් මම මේ 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 මං කරන මේ සාකච්ඡා ඇතුළේදී ඒවට උත්තරක් තියෙනවා. ඒවත් වෙන වෙන විදිහට මම වක්කාණු කාලෝ මම කතා කරනවා. හැබැයි අන්න ඇත්තටම අපි ඒ ටික එතනට හරියට ફોකස් එක දීලා ඒ නිදහස් වුණාට පස්සේ තමයි අන්න ඊළඟ ටිකට අපිට කොහොම පැහැදිලිව පේන්න පටන් ගන්න. ඊළඟ ටික හරියට කතා කරන්න පුළුවන් වෙන්නේ මට ඊට පස්සේ. එහෙනම් මේ මම දැන් ඔබට උදව්වක් කරනවා. දැන් මේ මේක තමන් මේක මේ උදව්ව තමයි මේ තමන් ඉස්සලා තමන්ට උදව්වක් මේ කරගන්න ඕන. ඔබට මේ මාර්ගය කපාගෙන මේ වල් වැදිලා තියෙන මාර්ගය කපාගෙන මේ මේ පාර හදාගෙන මේ 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 කැලෑවෙන් එළියට එන්න මම ඔබටම උදව් කරනවා. හරි. එතකොට මේ ඔබම ඔබට ගුරුවරයෙක් වෙන්නේ කොහොමද කියලා මම ඔබට පෙන්වලා දෙනවා. ඉතින් මෙතනදී අර විශ්ලාම අපි මේකේ අර ප්‍රධාන ප්‍රශ්න ටික ඇදලා අරගෙන එළියට ඇදලා අරගෙන අන්න ඒක ඇතුලේ. හැබැයි ප්‍රශ්න වලට උත්තර හොයන්න යනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. දැන් හුඟක් වෙලාවට මේ හුඟක් අය කරන්නේ ওই ප්‍රධාන ප්‍රශ්න ටික. අපි ජීවිතය සම්බන්ධයෙන් ওই තියෙන ප්‍රධාන ප්‍රශ්න ටික එළියට ඇදලා ගත්තට පස්සේ. දැන් මේ 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 හුඟක් ප්‍රශ්න ඔබට බොහොම නිදාස කෙනෙක් එක්ක කතා කරන්නත් බෑ. දැන් කවුරු හරි කෙනෙක් මාත් එක්ක නිදාසයේ ප්‍රශ්න ටික කතා කරොත් අන්න අපිට ඔන්න ඇත්තට මේක පිටිපස්සේ තියෙන රෝග මූලය හොයාගන්න පුළුවන්. හැබැයි දැන් මොකක් වෙලාවට මොකක් හරි කතා අනිත් එක එහෙම මොකද්ද කතා මොකද්ද ප්‍රශ්න කියලාත් හොයාගන්න බෑ මොකක් හරි. ඉතින් එතකොට දැන් මේ ප්‍රශ්න ටික ආවන් පස්සේ සාමාන්‍ය මිනිස්සෙක් කරන්නේ ওই ප්‍රශ්න වලට උත්තර හොයන එක. ඔය දැන් ඔබ ජීවත් වෙනවා කියලා කරන්නේ ඒකනේ. ජීවත් වෙනවා කියලා කරන්නේ ඔය ප්‍රධාන වශයෙන් අපි ඔය පොතක් ලියලා ඔය පොතේ එක පැත්තකට ගත්තු මේ ජීවිතය පිළිබඳ ප්‍රශ්න ටික. එතකොට මේ ජීවිතය පිළිබඳ මේ ප්‍රශ්න ටිකට අපි උත්තර හොයනවා. මම කියන්නේ ඕක තමයි ජීවිතය කියලා කියන්නේ. ඔක ඒක උත්තර හොයනවා. මම කියන්නේ මේ උත්තර හොයනවට වඩා ඒකේ පිටිපස්සේ තියෙන කතාව තේරුම් ගත්තොත් තමයි ඒක මූලය හොයන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මේ මිනිස්සු ජාති දෙකක් ඉන්න එක තමයි මිනිස්සු සිද්ධි විදිහට ගන්නවා. ඒ කියන්නේ සිද්ධිත් එක්ක හැප්පෙනවා. සිද්ධි කියන්නේ ඒක සිදුවීම් එක්ක ජීවිතේන සිදුවීම් එක්ක සිදුවීම් පුද්ගලයෙක් එක්ක හැපි හැපි ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා ඒ සිදුවීම් පිටිපස්සේ තියෙන රටාව ඔහු හඳුන ගන්නවා. මේ සිදුවීම් ඇතුලේ තියෙන රටාව. මේ සිදුවීම් ඇතුලේ තියෙන මනස වැඩ කරන රටාව. අර සිදුවීම් එක්ක හැප්පෙන්නේ නැහැ.
හරි ඒ සිදුවීමට ඒ කියන්නේ විසඳුම් එදිනෙදා වෙන සිදුවීමට විසඳුම් දෙන්නේ නැහැ කියන එක නෙමෙයි මං කියන්නේ. හැබැයි ඔව අවදියෙන් ඉන්නවා. අවදියෙන් ඉඳලා මේ සිදුවීම් මේ ජීවිත වෙනම සිදුවීම් ඇතුලේ තියෙන රටාව මේ මානසික රටාව තේරුම් ගන්න. අන්නේ මානසික රටාව තේරුම් ගත්තොත් තමයි අපිට රෝග මූලය හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර සිදුවීම් වලට උත්තර දීම නෙමෙයි. අන්න එතකොට රටාව තේරුම් ගැනීම ඇතුලේ තමයි අන්න නිදහස් වීම කියන එක තියෙන්නේ. එහෙනම් ඉස්සලාම මේ මම ඔබට සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටින්නේ මේක ඉල්ලා සිටිනවා ඇත්තටම ඔබට විමුක්තිය අවශ්‍ය නැහැ. අරවට උත්තර දෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. මම ඒවට ওই කලින් දේශනවලත් උත්තර දීලා තියෙනවා. දැනුත් මම මේ දේශන ඇතුලේ ඊළඟට අහන එක්කෙනාට මේක උත්තරයක් දෙන්නත් පුළුවන්. හැබැයි දැන් මට මේ වෙලාවේදී ඔබ ප්‍රශ්නේ අහනකොට මට තේරෙන එක තමයි ඕක නෙමෙයි ඔබේ ඇත්ත ප්‍රශ්නේ කියලා. පැහැදිලි. අන්න ඒ ඇත්ත ප්‍රශ්නේ එන්නේ. අමාරුද යැත්ත ප්‍රශ්නේ මේ වගේ පොත් සාකච්ඡා මණ්ඩපෙකින් සාකච්ඡා කරන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ ටික ගන්න. හැබැයි මේ ප්‍රශ්න වලට ප්‍රශ්න ටික ගන්නවා කියන්නේ ඒවට උත්තර දෙන්න නෙමෙයි. අන්න ඒ රෝග ලක්ෂණ ටිකෙන් රෝග මූලය හොයාගන්න. අන්න ඒ රෝග මූලය හොයාගන්නකොට අන්න අපිට පුළුවන් වෙනවා නිදහස් වීම කියන එක එන්න. අන්න එතකොට මොකද වෙන්නේ? අපිට පුළුවන් ඊළඟ ඔපරේෂන් එක කරන්න. අන්න එතකොට තමයි මනස සූපත් වෙනවා. මනස නිවහල් වෙනවා. නිවාඩු වුණාට පස්සේ ওই තියෙන දාර්ශනික ප්‍රශ්න. ওই දාර්ශනික ප්‍රශ්න ටිකට ඊළඟට පුළුවන්. ඒකට එච්චර වෙලාවක් යන්නේ නැහැ ওই දාර්ශනික ප්‍රශ්න ටිකට ලියන්න. අමාරු වැඩේ අරක. දැන් ගකයි දෙන මේ දාර්ශනික ප්‍රශ්න ටික තමයි හරිම ලේසි කියලා. අතද නැතද භාෂාවේ තියෙන ওই ගැටලුව ওই ටික තමයි අමාරුම ටික කියලා. ඒ ටික ඔබ කතා කරනකොට ওই ටික මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ වගේත් ඔබට තේරෙනවා. හැබැයි ඒ ටික ඇත්තට මම ඔබට කියනවා ඒ ටික ලේසි කියලා. අමාරු වර්ග කියලා. ඒ ටික තමයි බොහොම පැනලා ඇදලා එළියට ගන්න ඕනේ.